Baru asanta mantri tuma api dannawa itihasaya amatak karala apita anagathayak godna ganna bae anagathe teendu thirna ganna bae itihasaya amatak karala obathuma manne me ahaneka hondin therum aragena uttar dunnot hondai kiyala hitenawa 71 wakawanwedi obathuma mata hitena widiyata loku matakayak nathuwa athi habai 88 89 apa dennatama matakai මෙතන ඉන්න බොහෝ පිරිසකට මතකයි ඒ මහ බීෂණ කාලයක මහ අවචාර සමයක් කියලා අපි හඳුන්වන්නේ ඔබතුමාලාගේ කණ්ඩායම් දේශපාලන පක්ෂයක් ඉදිරි ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයපු කණ්ඩායම් විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් රජ නිලධාරීන් ප්‍රභු පැලැන්තිය විවිධ වෘත්තිකයන් ඝාතනයට ලක් කරා අමු අමුවේ ඝාතනයට ලක් කරා මේ මේ වරද මේ මේ නිසා කියලා බෝඩ් දෙල්ලුවා මගේ Guru wari itu magi desa palna mate apa ta dalane api guru wari api to ugan napu api to hayah ter kiadun guru wari apa wedi tela merua marala witarak saya mun pat tunai ne guru wari apa minia kara tiaga ni anda dunni ne dani yang pahala ta tiaga na tamai minia kanat ter geni anda kela anda dunni eka mana himikam rekimad netang මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද කියලා පැහැදිලි කර දෙන්න ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ නම කිව නැ කමක් නැහැ. බොහොම ස්තුතියි ප්‍රශ්නය යොමු කළාට. ඔබතුමා ඉතිහාසය අපිට කොහොමත් අමතක කරන්න බෑ කියලා ඔබතුමා පටන් ගත්තේ. මාත් එතනින්ම පටන් ගන්නවා. 71 කියන්නේත් 88 89 වලට ගොඩක් ලොකු ඉතිහාසයක් නෙමෙයි. බොහොම ළඟ. ඒ 71ත් 88 89ෙත් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතිපක්ෂ පක්ෂ දෙකක්ට වෙනස් වුණාට රැඳෙන සිදුවීම් වල පෙළ ගැසීම් එහි ආරම්භය එහි උපත වෙනස් නැහැ. ඒ නිසා 71ෙත් තරුණයෝ සමග පෙරමුණු ආණ්ඩුවට විරුද්ධව අරගලය කරන්න කැරලි ගහන්නේ සමාජ ප්‍රශ්නත් එක්ක. 88 89 ඔබ 88 89 කතා කරනකොට ඔබට අමතක වුණා 83 මොකද වුනේ කියලා. රසෝතුනේ ජනාධිපතිවරණයේදී 274000ක් මනාපගත තුන්වෙනි අපේක්ෂකයා හැටියට තේරිච්ච රෝණ විජේවීර සහෝදරයා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඊළඟ මහමැතිවරණයේදී කොහාටද යන්නේ කියලා දැකපු ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව පක්ෂ තුනක් තහනම් කළා. ඒ තහනම් කරේ ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී පක්ෂය. මේ පක්ෂ තුන තහනම් කළා මාස කිහිපයකට පස්සේ අර පක්ෂ දෙකේ තහනම් ඉවත් කරා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. මොකද හේතුව? උතුරේ කලබල ඇති කරා කියලා. ජාතිවාදී කලබල ඇති කරා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය හිටපු දේශපාලන පක්ෂයක් ඊටාම නිර්ලජ්ජිත ලෙස තහනම් කරා. දේශපාලන පක්ෂයක් තහනම් කරාට පස්සේ දේශපාලන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දේශපාලන පක්ෂ සමාජිකයෝ ඉන්නවා. ඒතර මේ දේශපාලන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයක් යද්දී 83 ඉඳන් අපි ඒ සම්බන්ධයෙන් පක්ෂය නිදහස් කරගැනීම සඳහා අපි මැදිහත් වීම කරා. ඒ මැදිහත් වීම වල ඉදහම් වුනේ නැයි. ඒ ඉදහම් වුනේ නැත්නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සිදු කරපු නිසා. ඒ දේශපාලන යද්දි තමයි 87 ඉන්දුලංකා ගිවිසුමෙන් ඒ 87 ඉන්දුලංකා ගිවිසුම වල ඔබතුමයි මායි සටන් කරේ නැතුණාට මේ රටේ හිටපු ප්‍රගතිශීලී ජනතාව සටන් කරා ඒ ප්‍රගතිශීලී ජනතාව සටන් වදිද්දි ඉන්දුලංකා ගිවිසුම ගහලා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා පළාත් සභාව හදලා ජාතික ප්‍රශ්නෙට උත්තර හොයනවා කියලා කවට අද වෙනකම් පළාත් සභාව හදලා ඒ ජාතික ප්‍රශ්නෙට උත්තර හොයන්න බැරි වුණා අදටත් උතුරේ ජනතාව තවමත් රට ඇතුලේ බෙදිච්ච ජාතියක් ලෙස හිතමින් කල්පනා කරමින් වැඩ කරනවා එහෙම ප්‍රශ්නයකට උත්තර හොයන්න හදපු එක ඉන්දියාව අපේ දේශ සීමා උල්ලංඝනය කරලා ඉන්දියන් හමුදාව ගෙනල්ලා බස්සලා ඒ වෙච්ච සිදුවීම් ටික ඔබතුමා ප්‍රශ්නේ දිහා මතක් කරා. ඒ සිදුවීම් වලට විරුද්ධව දේශප්‍රේමී ජනතාව අරගල කරා. දේශප්‍රේමී ජනතාව අරගල වලට කැඳවි ඔබතුමාට මතක ඇති අපේ රටේ රූපවාහිනිය අපේ රටේ රේඩියෝ එක උදේ නිවුස් කියවනවා කිව්වා උදේ 10ට අතන උද්ඝෝෂණයක් එතන ජනතාවට කියලා. එහෙම දේශප්‍රේමී ජනතාව අරගලයක් කරා. ඒ අරගලේ මැඩපවත්තන් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරා. ඒ රාජ්‍ය බලය පාවිච්චි කරද්දී ලිඳට අතපය බැඳලා දැම්මට පස්සේ ඒ ලිඳේ වතුර බොර වෙනවද කියලා අහන්න අයිතියක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදයක් උළුවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් එළියට ඇදලා දාලා කැලේට තල්ලු කරලා ඊට පස්සේ අහනවා ඇයි මේ උද්ඝෝෂණ ඇයි මේ අරගල ඇයි මේ වර්ජන ඒ දේශපාලන ප්‍රවාහය ඉන්න දෙන්න තිබුණා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට යන්න දෙන්න තිබුණා ඇයි පක්ෂ තහනම් කරේ ඒකට උත්තර හොයන එක වෙනුවට ජනතාව අනිත් පැත්තෙන් දේශප්‍රේමී අරගලයක් ආව රට ඇතුලේ ඉන්දියානු මැදිහත් වීමට විරුද්ධව ඉන්දියන් හමුදාව වීමට විරුද්ධව ඒ අරගල යනකොට එයට එරෙහිව රාජ්‍ය මර්ධනය දියත් වුණා
ඒ රාජ්‍ය මර්ධන එනකොට ඔය ඔබතුමා කියපු අහිංසක විදියට නෙමෙයි මර්ධනය කරේ. ගෙදර හිටපු බල්ලත් එක්ක මරලා දාලා ගියා. ගෙදර හිටපු අම්මව තාත්තව වරන් ගියා. අම්මව තාත්තව වරන් ගිහලා නැති වුණාට පස්සේ සහෝදරයව වරන් ගියා. ඉස්කෝලේ ඉගෙන ගත්ත. ගොවිපලේ වැඩ කරපු. කම්මලේ වැඩ කරපු. සහෝදර සහෝදරව වරන් ගියා. ඒ අර ඔබතුමා කියපු ඒ ආණ්ඩුව. ඒ ආණ්ඩුව එහෙම වරන් ගිහලා තමයි අපේ රටේ තරුණ පරපුර 60,000ක් 60,000ක් ඝාතනය කරා. මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අයිති වෙනුවෙන් අරගල කරපු මිනිස්. සර් එහෙම අරගලයක් කරද්දි අඩුපාඩු වැරදි සිද්ධ නොවෙනව නෙමෙයි. ඒ අඩුපාඩු වැරදි සිද්ධ නොවෙයි ඔබතුමාට අමතක වුණා 2003 2004 සඳාන ආණ්ඩුව හදද්දි 71 එහෙම කරපු 71 එහෙම කරපු දේශපාලන පක්ෂත් එක්ක තමයි ආණ්ඩුව හැදුවේ. මොකටද? ඒ මොහොතේ සමාජ තත්ත්වයන් වෙනස් කිරීම වුමනාව නිසා කරු මහත්තයෝ. ඒ නිසා තමයි 2003 ඔබතුමාට ඒ හිරිකිතේ නැති වුණේ. දැන් ඔබතුමාට ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? 2014 වෙනකොට මේ ආණ්ඩුව පෙරලෙන්න යනකොට අර මෙතුමා ඇහුවා වගේ මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෑ හොර දීග නෑ විවෘතව කියලා පරද්දන්න ඕන නම් පරද්දන්න ඕන ක්‍රමය හදලා වැඩපිළිවෙල හදලා ඊළඟ ජනාධිපතිවරණය මේ ආණ්ඩුව පරද්දනවාම තමයි ඒකට බය වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ජනතා කටයුතු කරනවා. එදාට දයාන් ජයතිලකලාට තමාර කුණානායකමලාට ඒ වගේම ජයන්ත ධනපාල මහත්තයලාට ක්‍රිස් නෝනිස් මහත්තයලාට විතරක් නෙමෙයි අර රත්නපුරේ ගුටි කාපු සහෝදරියට ඒ වගේම කටුනායක වෙඩි කාපු රොසෙන් චානකලට පහලාවත වෙඩි කාපු ඇන්ටන්ලට රතුපස්සල වතුර ඉල්ලලා වෙඩි කාපු මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරලා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුකම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග නවත්තන්න ජනතා විතුන කටයුතු කරනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම අහගෙන ඉන්න ඕනේ. ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන එක ඉතාම පැහැදිලිව ඔබතුමාට කියනවා.